ඉතින් ඔයාගේ පන්තියේ ඉන්නව නේද 1 2 3 ගන්න ළමයි. ඉතින් AI කොහොමද ඒ විදියට ලකුණු ගන්නෙ? ඒක ඒගොල්ලන්ගේ සාජ්‍ය දක්ෂතාවයද? එහෙම නැත්නම් ඒගොල්ල මොකක් හරි විශේෂිත දෙයක්. ඔයා නොකරන මොකක් හරි විශේෂ දෙයක් අනිවාර්යයෙන් මේගොල්ල කරනවා ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගොඩක් දක්ෂ ළමයි මොනවද යාලා කරන විශේෂිත දේවල්. එයාලා පාඩම් කරනකොට කරන මේ පුංචි පුංචි මේ විශේෂිත දේවල් හන්ද තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ උපරිම ලකුණු වලට යන්න. 2011 දී UK ඕස්ට්‍රේලියා වල පරීක්ෂණ සිද්ධ කරා අවුරුදු 13ක් තිස්සේ ශිෂ්‍යයන් 250,000ක් යොදාගෙන. ඉතින් මේගොල්ලන්ගෙන් හොයාගත්ත විභාග වලට හොඳ සාමර්ථ ගන්න ළමයි මොනවද වෙනස් විදියට කරන්නේ? ඒගොල්ල පාඩම් කරනකොට මොනවද ඒගොල්ල කරන්නේ? මේ පරීක්ෂණයෙන් පරීක්ෂකයෝ හොයාගත්ත විභාග වලට හොඳ ලකුණු ගන්න ළමයි අනිත් සාමාන්‍ය ලකුණු ගන්න ළමයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒගොල්ල මොනවද කරන්නේ? ඒගොල්ල කරන මේ විශේෂිත දේවල් හන්ද තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙලා තින්නේ ඉහළ ලකුණු ප්‍රමාණයක් අරගෙන. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මොනවද මේ 1 2 3 ගන්න ළමයි කරන විශේෂ වැඩ කියලා. ඉතින් ඔයාට මේ දේවල් කළා විභාගයට ඔයාගේ උපරිම ලකුණු ගන්න පුළුවන් වේවි. පළවෙනි දේ ඒ තමයි වැඩ කල් දාන්න නැතුව එදා වැඩ එදාම කරන එක. ඉතින් ඔයාට ඕන තරම් ඇහිලා ඇති ඔය ආයිලන්ඩ් ෆස්ට් ගත්ත ළමහේම ටීවී එකේ ඇවිල්ලා කියනවා මං එදා දෙන වැඩ එදා කරනවා එහෙම කියනවා. ඉතින් ඒක ඇත්ත කතාවක්. මේ පරීක්ෂණයෙන් ඒගොල්ල තහවුරු කරලා තියෙනවා මේ එදා දෙන මොකක් හරි ස්කෝල්දි ගෙදරට දෙන මේ ගෙදර වැඩක් ඒක ඒගොල්ල එදාම ගිහිල්ලා ඒක සම්පූර්ණ කරනවා. සමහර ළමයි පන්තියේදී මේක සම්පූර්ණ කරනවා. ඉතින් එහෙම වැඩ කල් දාන්න නැතුව එදාට දාලා වැඩ ටික එදාම කරනවා නම් මුගක් ළමයින්ට හොඳ සාමාර්ථයකට යන්න පුළුවන්. දෙවෙනි වැදගත් කාරණේ මේ පන්තියේ 1 2 3 ගන්න ළමයි විශේෂයෙන්ම ගුරුවරයාගෙන් හොඳට ප්‍රශ්න අහනවා. ඉතින් ඒක වැදගත් කාරණයක්. එහෙනම් ඔයත් අනිවාර්යෙන් ගුරුවරයාගෙන් මේ අදාළ විෂයන් ගැන ඔයාට නොතේරෙන කාරණා ගැන පුළුවන් තරම් ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඉතින් එහෙම කරනකොට ඔයාට ඒ අදාළ ප්‍රශ්නය සහ ඒකට පිළිතුර එවෙලෙම ඔයාගේ මතකයට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාට ගෙදර ගිහිල්ලා ඒක පාඩම් කරන්න උවමනා වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන්. පන්තියේ වැඩිම ලකුණු ගන්න ළමයි මේ දේවල් කරනවා. ඉතින් ඔයා බලන්න ඔයාගේ පන්තියෙත් පළවෙනිය දෙවෙනිය ගන්න ළමයි ගුරුත් එක්ක කතා කරනවද කියලා. මට හොඳටම විශ්වාසයි ඒගොල්ල වැඩිපුර ගුරුත් එක්ක කතා කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා. ඉතින් ඔයත් ගුරුරයාගෙන් පුළුවන් තරම් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් අහන්න. ඔයාට පන්ති කාමරේදී අහන්න බැරි නම් පස්සේ තනියම ගුරුවරයා හමු වෙලා ඔයාට ඔයාගේ ප්‍රශ්න ටික අහන්න පුළුවන්. එහෙමරි ගමන්නේ ප්‍රශ්න අහන්න. තවත් වැදගත් කාරණයක්. ඒ තමයි මේ දක්ෂ ළමයි මේ පන්තියේ 1 2 ගන්න ළමයි අනිත් අයගෙන් උපකාරය ඉල්ල ගන්නවා. ඉතින් එයාට මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් එයා අනිත් කෙනාගෙන් එයාගේ යාළුවගෙන් හරි ගුරුවරයගෙන් හරි ඒක අහනවා. මට මෙතන පොඩ්ඩක් කියලා දෙන්න කියලා අහනවා. ඉතින් ඔයා කවදාවත් ඔයාට මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒක තේරෙනවා වගේ ඉන්න එපා. මම පන්තිවලදී ඕන තරම් දේවල් තිනෝ සමහර ළමයි මේ ගුවන්න්ද තේරෙන්නේ නැහැ. ඒත් බයේ නිකන් ඔහේ ඉන්න කිසිම දෙයක් කියන්නෙත් නැහැ. ඉතින් අපි දන්නෙත් නැහැ ඒ ළමයට ඒක තේරෙනවද කියලා. ඉතින් ප්‍රශ්න දෙක තුනක් ඇහුවට පස්සේ තමයි තේරෙන්නේ මේ ළමයට මේක තේරලා නැහැ කියලා. ඉතින් ඔයාට මොකක් හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන් ඔයාගේ යාළුවගෙන් හරි අදාළ ගුරුවරයගෙන් හරි ඒක එවෙලෙම අහගන්න. ඉතින් තව කෙනෙක්ගෙන් උදව් ගන්න ඔයා කවදාවත් බය වෙන්න ඕනේ නැහැ. ඉතින් කෙනෙක්ගෙන් උදව්වක් ගන්න එක බාල වැඩක් නෙවෙයි. ඉතින් අපිට හැමදේම තනියෙන් කරගන්න අමාරුයි. ඉතින් අපිට නොතේරෙන දේවල් අපිට තව කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන්. ඉතින් පන්තියේ ඉහළම ලකුණු ගන්න ළමයිතුත් මේ විදිහට වෙනත් අයගෙන් එයාට නොතේරෙන දේවල් අහලා එයාලගේ දැනුම වැඩි කරගන්නවා. ඉතින් හැමතිස්සෙම කෙනෙක්ගෙන් දෙයක් අහලා ඉගෙන ගන්න උත්සාහ කරන්න. කතා කරන්නේ නැතුව එහෙම ඉන්න එපා. දක්ෂ ළමයි කරන තව වැදගත් කාරණාවක් තමයි පන්තියට යන්න කලින් ඒගොල්ල අච්චු පොතේ අදාළ නෝට් ටික කියවලා යන එක. ඉතින් හිතන්නකෝ හෙට ඔයාට විද්‍යාව මෙන්න මේ පාඩම උගන්වනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් අද රැට මේ ඔයාට නොමිලේ දීලා තියෙන අච්චු පොත පොඩ්ඩක් කියවලා ඒ අදාළ දේවල් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා යන්න. ඉතින් ඔයාට එහෙම කරලා හෙට පන්තියට යන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාට ඒ පන්තියේ උගන්වන දේවල් මතක හිටිනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කලින් දවසේ පොඩ්ඩක් ඒ මැටීරියල්ස් අධ්‍යයනය කරලා ඔයා හෙට ඉගෙන ගන්න විෂය ගැන පොඩි අවබෝධයක් අරන් යන්න. දැන් මම ඕන් තරම් දැකලා තිනවා සමහර ළමයි අපි කි දැන් ඇහුවාම අපි දැන් කීවෙනි පාඩමයිද ඉන්නේ කිසිම දෙයක් මතකන්නේ. අද අලුත් පාඩමක් උගන්නනකොට ඒකේ අඩු ගානේ මාතෘකාවක්වත් ලියලා නැහැ. ඉතින් උගන්නපු පාඩම මොකද්ද කියලා දන්නෙත් නැහැ. කලින් දවසේ ඉගෙනුවේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් නිකන් ඔහේ පන්තියට එනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් ඔයා කලින් දවසේ යම් වෙලාවක් තියාගෙන ඔයා හෙට යන පන්තියේ නෝට් ටික පොඩ්ඩක් බලන්න. හෙට උගන්නන ටික බලන්න කලින් සතිය උගන්නපේවව පොඩ්ඩක් කියවන්. ඉතින් එහෙම කරලා පන්තියට යන්න. එහෙම ගියාට පස්සේ ඔයාට පන්තියේ කම්මැල නැතුව වැටි කරගන්න පුළුවන්. ඒ වගේම අපව ගෙදර ගිහලා පාඩම් කරන්න ඕමනාවක් වෙන්නේත් නැහැ. මොකද ඔයා පන්තියට ගියාම ඒවා නිකම්ම ඔයා ගොළුවට යනවා. මේ පාඩම තේරුම් ගන්නත් ඔයාට පහසු වෙනවා.
මොකද ඔයා කලින් දවසේ පොඩ්ඩක් බලාගෙන ගියානේ. ඉතින් පන්තියේ දේව වැඩි දුර තව තේරුම් අරගෙන ඔයාට විභාගේ හොඳට ලියන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පන්තියේ 1 2 3 ගන්න ළමයි අනිවාර්යයෙන්ම ඒගොල්ල රැට ඒගොල්ල කලින් දවසේ රැ අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ සටහන් අච්චුපොත් පොඩක් කියවලා තමයි එන්නේ. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම ඒ වැඩේ කරන්න. පන්තියේ एबीसी සාමාර්ථ ගන්න ළමයි කරන තව වැදගත් කාරණාවක් තමයි ඒගොල්ල පුළුවන් තරම් පිළිවෙලට වැඩ කරන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ නෝට්ස්, ඒගොල්ලන්ගේ පොත් බෑග්, ඒගොල්ලා වැඩ කරන තැන, පාඩම් කරන තැන, කාලසටහන් ඒව හරියට නඩත්තු කරනවා. ඉතින් ඔයත් පුළුවන් තරම් ඕගනයිස් වෙන්න, සංවිධානය වෙන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ නෝට් ලියනකොට වෙන පාට පෑම් පාවිච්චි කරලා ලස්සනට නෝට් ලියන්න. ඊට පස්සේ ඔයාගේ මේසය ලස්සනට අත්‍යවශ්‍ය දේවල් විතරක් තියාගෙන ඒක විධිමත් විදිහට තියාගන්න. ඉතින් එහෙම තියාගත්තාම තමයි ඔයාට පාඩම් කරන්න උවමනාවක් ඇති වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ දක්ෂ ළමයි කරන මේ වැඩේ කරන්න. පුළුවන් තරම් ක්‍රමානුකූලව ඔයාගේ පාසල් වැඩ කරන්න උත්සාහ කරන්න. මේ දක්ෂ ළමයි කරන තව වැදගත් දෙයක් තමයි ඒගොල්ල කාලසටහන් හදන්නේ මේ සාමාන්‍ය ළමයින්ට වඩා වෙනස් විදිහට. දැන් සාමාන්‍ය ළමයි නම් ඒගොල්ල පාඩම් කරන දේවල් ටික මේ කාලසටහන් දානවා. මේ දක්ෂ ළමයි මුලින්ම යාලා කාලසටහනේ දාන්නේ ඒගොල්ල කැමති දේවල්. හිතන්න ඔයා ටීවී බලනවා කියලා. ඉතින් අන්න ඒ වගේ මුලින්ම දාන්නේ අන්නේ දේවල්. පාඩම් කිරීමට අමතරව බාහිර වැඩ දිනවනේ. ඒවත් මේ කාලසටහනට එකතු කරනවා. එතකොට තමයි ආසාවක් ඇති වෙන්නේ මේ දේවල් කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයා යම් වෙලාවක් සෙල්ලම් කරනවා නම් ඒ වෙලාවත් ඔයාගේ කාලසටහන දාන්න. සෙල්ලම් කර ඉවර වෙලා ඒ වෙලාව ගත වුණාට පස්සේ ඔයා පාඩම් කරන දේවලුත් මේ කාලසටහන දාන්න. ඉතින් පාඩම් කරන දේවල් විතරක් නෙවෙයි ඔයා කරන අනිත් පුංචි පුංචි දේවල් උනක් කමන්නේ මේ කාලසටහනට එකතු කරන්. එකතු කළා තමයි කාලසටහන හදන්න ඕන. 1 2 3 ගන්න ළමයි මේ දේවල් අනිවාර්යෙන් කරනවා. මම දැන් කියන්නේ මේ පරේක්ෂණයෙන් හොයාගත්ත වැදගත්ම කාරණය. ඉතින් උඟක් දක්ෂ ළමයි මෙන්න මේ දේ අනිවාර්යෙන් කරනවා. ඉතින් ඔයාටත් මේ පන්තියේ 1 2 3 ගන්න ඕන නම් මෙන්න මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕන. ඒ තමයි ප්‍රැක්ටිස් එක්සෑම් කරන එක. දැන් අර මං කිව්ව පරේක්ෂණයෙන් ඒගොල්ලෝ හොයාගත්ත මේ 15%ක් දෙනා විභාගයට මාසයක් විතර තියලා තමයි පාඩම් කරන්න පටන් ගන්න. තව 13%ක් එක සැරේ හැමදේම එක සැරේ පාඩම් කරන්න උත්සාහ කරනවා. 5%ක් විතර ඒගොල්ලන්ගේ නෝට් නැවත වෙන කොලයක ලියලා පාඩම් කරන්න උත්සාහ කරනවා. 56%ක් දෙනා නෝට් ටික නැවත මුලින්දන් කියවගෙන එනවා. හැබැයි 1%ක් විතරයි මේ ප්‍රැක්ටිස් එක්සෑම් ඒ කියන්නේ විභාගයට යන්න කලින් ගෙදදි පුංචි සූදානම් වීමේ විභාගයක් කරන්නේ. ඉතින් මේකෙන් කරන්නේ ඔයා ඇත්ත විභාගයට සූදානම් කරන එක. ඉතින් ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න අර 1%ක් කියන කණ්ඩායම තමයි මේ ප්‍රැක්ටිකල් එක්සෑම් කරන්නේ. ඒගොල්ල තමයි ඒ අදාල් පන්තිවල 1 2 3 ගන්නෙ. ඉතින් ඔයාටත් ඔයාගේ ඕලෝල් ඒලෝල් විභාග හොඳට සමත් වෙන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ගුරුවරයා කියලා ඇති අවුරුදු 10ක පාස් පේපර් 10 සැරයක්වත් කරන්න කියලා. ඉතින් ඒකේ කියන්නේ මේ ප්‍රැක්ටිකල් එක්සෑම් තමයි. ඉතින් ඔයා ගෙදද්දි පැය 3ක් පැය 5ක් ටයිම් එක තියාගෙන මේ එක්සෑම් එක මේ විභාගයේ ගෙදද්දි කරන්න ඕන. එතකොට තමයි ඔයාට පුරුදු වෙන්නේ මේ විභාග මානසිකත්වය. එතකොට තමයි ඔයාට විභාගයට සාර්ථකව ලියන්න හැකියාව ලැබෙන්නේ. මොකද විභාගයෙන් ටෙස්ට් කරන්නේ ඔයාට කොච්චර මතකද කියලා නෙවෙයි. ඔයාට මතක තියෙන දේවල් ඔයා කොහොමද ලියන්නේ කියලා. ඉතින් විභාගයක් ලියන එක යම් කලාවක්. ඉතින් හැමදේම පාඩම් කරලා එහෙම එකපාරට විභාගයකට උත්තර දෙන්න බෑ. ඔයා යම් දෙයක් පාඩම් කරලා පොඩි සූදානම් වීමේ විභාගයක් ගෙදදිම කරන්න. පැය දෙකක් තියාගෙන යම් ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්න. ඒතර පැය දෙකක් ඔයාට වාඩි වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒ ඩිසිප්ලින් එක හැදෙනවා. ඉතින් ඔයා ගෙදදි පුළුවන් තරම් මේ සූදානම් වීමේ විභාග කළා යනවනම් ඔයාට ඇත්ත විභාගෙට හරියට පිළිතුරු ලියන්න හැකියාව ඒ කරන වාරයක් පාසා වර්ධනය වෙනවා කියලා. ඉතින් පුළුවන් තරම් 10ක් නෙවෙයි 20ක් නෙවෙයි 100ක් වුණා කමන්නේ පේපර් කරන්න. ගෙදදි කරන්න වෙලාව තියලා ඒ විදිහට පොත් බලන්නේ නැතුව ඔයාගේ ඔළුව විතරක් පාවිච්චි කරලා මේ පේපර් කරන්න. ඉතින් එහෙම කරාට පස්සෙ තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ විභාගෙන් හොඳ සාමර්ථයක් අරගෙන ඉහළට යන්න. ඉතින් හැම විභාගයකම 1 2 3 ගන්න ළමයි කියන වැදගත්ම කතාව තමයි මේ ප්‍රැක්ටිස් එක්සෑම් කරන එක. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම අද ඉඳන් විභාගයට මාසයක් තියලා නෙවෙයි විභාගයට අවුරුද්දක් තියලා අවුරුදු දෙකක් තියලා පේපර්ස් කරන්න, පහුගිය ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර ගෙදර ඉඳන් කරන්න. ඉතින් එහෙම කරනවා නම් වැඩේ හරි. මේවා තමයි දක්ෂයෝ ඒගොල්ලන්ගේ විභාගවලට උපරිම ලකුණු ගන්න කරන දේවල්. ඉතින් ඔයත් අද ඉඳන් මේ දේවල් කරන්න. මේ දේවල් කරලා ඔයාගේ ලකුණු වැඩි කරගන්න. අපි නැවත තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලට සුබ දවස්.